Mangala Pinsiri Samaravira, Sri Lankani Dahas Pakshin, Deshapalanate Pivisene, Sinima Ratwate Dias Bandara Naika Matriage, Deshapalan and Naikatwe Atate, Matara Deshapalane, Nomekina Satahanak Tabu Mahanama Samaravira, Mantri Variage Putriavu Mangala, Sri Lankia Deshapalane, Aragalakari Radical Charitak Mavuna. Mantrikam, Amatikam, Daruat, Polave Paygahala, Vedakarapu Minisekuvashin, Kaatrat, Janapriya Charitayak. Janamadhya Amativaraya Venakota, Madhyavedinta, Ohuhonda Miturek. Mudal Amativaraya Lesa Milasa Utrapava Genavit, Deshapalana Peraliyan Kala, Apuru Amativarek. Mangala Samaravira Yanu, Ape Rate, Deshapalane Tula Kisida, Kisi Kaleka, Kisi Vitakadivat, Makademiya Nohaki, Apurutama Charitayak. දහත් වසරක් විපක්ෂයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ වමේ පිලට රටේ බලය අරන් දෙන්න මංගල චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග කළ කාර්යභාරය අතිවිශාලයි. මහින්ද රාජපක්ෂයන් 2005 දී රටේ ජනාධිපති කරවන්නටත් මංගල සමරවීර දේශපාලන භූමිකාවේ අති දැවැන්ත චරිතයක්ම වුණා. ලිබරල්වාදී අදහස් දරපු මංගල සමරවීර ශ්‍රී ලනිපේ නිවත්ව එක්සත් ජාතික පක්ෂයටද එක් වුණේ තම පෞද්ගලික වාසිවලට එහා ගිය දේශපාලනික මතිමතාන්තර සහ ප්‍රතිපත්තීන් සමගින්මය. අවසන් කාලයේදී මංගල සමරවීර තරුණ තරුණියන් සමග එක්ව අලුත් ගමනකටද මුල පිරුවා. අරගලයේ සැබෑ හිමිකරුවාද වෙනින් කවුරුත් නොව මාතරින් දේශපාලනයේ පටන්ගෙන ජාතික දේශපාලනයේ සදාතනික සලකුණක් තැබූ මංගල පින්සිරි සමරවීරයි. දුර ගමනක් යන්න තරුණ තරුණියන් එක්ක අත්වැල් බැඳගත් මංගලට කුරුණාව ඒ ගමන යන්න ඉඩ දුන්නේ නැහැ. මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක දේශපාලන භූමිකාවේ දැවැන්ත පෙරළියක ලකුණු පෙන්නපු මංගල සමරවීර සදාතනිකවම නිහඬ වුණා. ජීවිතයෙන් මංගල සමරවීරයන් සමු අරගෙන අදට අවුරුද්දක් වුණත් ඔහු තැබූ සලකුණ ජනතාවගේ සිත් තුළ සදාතනිකවම වනු ඇති. මංගල සමරවීර මහතාමිය ගොස් වසරක් සපිරීම නිමිත්තෙන් පුෂ්පෝපහාර දැක්වීම මාතර පොදු සසන භූමියේදී සිදු කෙරුණා. ජයන්ති ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.